මෙම සැකකරු අත්තරන් කොටගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 193ක්ද සමගයි. තේකොළ අඩංගු පැකට්වල සංගවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන ඒමට ඔහු උත්සාහ කර තිබුණා. මැලේසියාවේ කුවාලාලම්පුර නුවර සිට දිවිනට පැමිණි මෙම ගුවන් මගියා රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගින් පිටවන හරිත මාර්ගය ඔස්සේ පැමිණීමට තැත් කිරීමේදී රේගු බහරයට පත් වුණා. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර තිබෙනවා. 35 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බහර දී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්තරන් කොටගෙන තිබෙනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන දැනට විදේශගතව සිටින ලලිත් කණ්ණංකර යන අයගේ අනුගාමිකයින් දෙදෙනෙකු මෙලෙස අත්තරන් කොටගත් බව විශේෂකාර බලකාය සඳහන් කරනවා. ඔවුන් දෙදෙනාම 22 හැවිරිදිවියේ පසුවන හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඉන් එක් අයකු අත්තරන් කොටගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 950ක් සමග. අනෙක් සැකකරු හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 980ක් සමග අත්තරන් කොටගත් බවයි විශේෂකාර බලකාය පවසන්නේ. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් හංවැල්ල පොලිසිය වෙත බහර දී තිබෙනවා. මතුගම දිහිගස්මුල්ල ප්‍රදේශයේ සිදුවූ ව්‍රියානතුරකින් තරුණියකු මියගොස් තවත් තරුණීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් ධාවනී කළ යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ලොරි රථයක ගැටීමෙනුයි අනතුරු සිදුව ඇත්තේ. මියගේ තරුණයාගේ සහෝදරියද එම අනතුරු සැලවී එම ස්ථානයට යතුරුපැදියකින් එමින් සිටියදී ඇයද අනතුරට ලක්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා.